में लक्षपति वासना उदावी शीर्ष लक्षपति बड़सटा निधि दकु दक्षतावे निसाय ऐदि सिंह साहित्य कृति कथाकलाय ए वगैन मरणाकलाय ए हेम देखा ए अव्याज जव समाज प्रश्न कांता ऐति वसकम गण इहलिंग अधास तकुआय ए कथा बहेदि ए सिंह बहु नाट्याद गुतिले कविगण की द मनरम्य මෙතරම් දස්කම් දැකූ මේ පුංචි කෙල්ල කවුද? දෙස බසරස ඉහලින් අගේ කළ මේ මුස්ලිම් කෙල්ලට එවන් හයියක් ලැබුණේ කෙසේද? ශුක්‍රා සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගින් යුත් පවුලක තුන්වැනි දැරිවිය මුල් අක්කා අයිෂාය නිශ්චල ඡායාරූප ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නීය. දෙවැන්නා හර්ෂාය ඇය විවාහයකය. ඇය රැකියාව කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකය. ඇයට හොඳින් ඇඳුම් වැසීමට හැකිය. බාල මල්ලි තවමත් ශුක්‍රාමෙන් ඉගෙන ගනිමින් සිටී. ශුක්‍රාගේ මව උයන්නට දක්ෂය. තාත්තාගේ අසනීප තත්ත්වයෙන් පසු අම්මා පවුලේ බර කරට ගත්තේ ගෙදර දොරේ විය පැහැදම් වලට මුදල් නැතිකම නිසාමය. දැන් මේ කතන්දරේ ඊළඟ චරිතයේ ශුක්‍රාගේ ආදරණීය පියා මුනිවිවරය. එසේත් නැත්තම් ගාල්ල කඩුදඩ ගමුන් හොඳින් දන්නා ෆාසීල්ය. ෆාසලි හොඳින් වෙහෙස මහන්සි වී දරු පවුල වෙනුවෙන් හරි හම්බ කළ වටිනා තාත්තා කෙනකි. ඔහු කළේ ලිපිකරු රස්සාවකි. එමෙන්ම ගමේ ගොඩේ ඇත්තන්ගේ වගකිවීතු ලිපිද ඔහු අවශ්‍ය නම් භාෂා පරිවර්තනයේද කොට කොළඹ සමග ගනුදෙනු කළ දක්ෂ මිනිසෙකි. එහෙත් 2018 දී රෝගාතුරු ඔහු නොසිතූ ලෙස එක්තැන් වූයේ ගෙදර ඇත්තන්ගේ හදවත්ද කම්පා කරමිනි. එදා තමයි අපි හැමෝම ඇඩුවේ. තාත්තා දියවැඩියා රෝගයට ගොදුරුණා. ඊට පස්සේ එයාගේ ඇඟිල්ලක් කපා දැම්මා. එයාගේ ජීවිතේ බේරගන්න ඊළඟට ඉතුරු ඇඟිලි ටිකත් කපන්න ඕනෑ. ශුක්‍රා කිව්වේ හැඟුම් බරවය. මේ සිදුවීමත් සමග ශුක්‍රාගේ පවුලේ හැමෝම මානසිකව ඇද වැටුණහ. අඩන්න එපා, හිතට හයිය ගන්න. මේක නැතිවීමක් කියලා හිතන්න එපා. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒක හිතේ තියාගෙන හිත හදාගන්න. තාත්තා තිරහඩින් කීවේය. කාලේ මේ ආකාරයට ඉදිරියට ඇදුනේය. හරි හමයි යාළු මිත්‍රයෙකු ළඟ නොවූ ශුක්‍රා මේ වේදනාව බෙදාගත්තේ ගෙදර ඇත්තන් සමගය. මට යාළුවෙක්වත් නැහැ. කවුරුත් මාත් එක්ක කතා කරන්නෙත් නැහැ. වරක් ශුක්‍රා එසේ කීවේ හැඬු කඳුනිනි. ඒත් අද සියල්ල වෙනස් වී ඇත. දැන් ශුක්‍රා සමග වචනයක් උදු නොදිරි වූ අය පවා ශුක්‍රා පසුපසය. දෛවයේ තරම කුපමණද. ශුක්‍රා අධ්‍යාපනය ලැබිය අක්කලා ඉගෙනම ලැබූ ගමේ පාසලේය. මල්ලි මෙන්ම ශුක්‍රාද ඒ පාසල් භූමියේ පැවැත්වෙන සියලු ආගමික කටයුතු වලට හා සමාජ කටයුතු වලට සම්බන්ධ වී සිටියාය. ඇය පාසලේ විවාද කණ්ඩායමේ දක්ෂ සාමාජිකාවකි. බෞද්ධ සංගමය වැනි සංගම්වල අනුග්‍රහයෙන් පවත්වන ආගමික වැඩකටයුතු ඉදිරියේදී ඇය ඉදිරියෙන් සිටියාය. මේ ආකාරයට කටුකොඩ සුධර්ම විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් අකුරු ශාස්ත්‍රය ලැබූ ඇය සිංහල සාහිත්‍ය පොත් රසවින්දාය. ඇයට බෙහෙවින් උදව් උපකාර කරමින් මඟ පෙන්වූයේ පාසලේ සාහිත්‍ය විෂය භාර සකුන්තලා ටීචරය. මං හැම වෙලාවෙම හිතුවේ මම ශ්‍රී ලාංකිකයි කියලා. මං පර්දාව දාගෙන හිටියට ගෙදරදී ඉස්ලාම් දහම ඇදහුවට මම ජාතියෙන් ශ්‍රී ලාංකිකයි. එහෙනම් මං බුදු දහම ක්‍රිස්තු දහම වගේම අනිකුත් ආගම්වලට ශාස්ත්‍රවරුන්ට ගරු කරන්න ඕන, ඒව ඉගෙන ගන්න ඕන. ඊළඟට අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල. එහෙනම් මේ සාහිත්‍ය මං දැනගෙන ඉන්න ඕන. ඒ භාෂාවේ වචන මං කතා කරනව නම් ඒකේ තියෙන හරබර වචන ගැනත් මම ඉගෙන ගන්න ඕන. ඒක මගේ වගකීම. ශුක්‍රා මේ ප්‍රතිපත්තියට අනුගත වෙමින් ජීවත් වූයේ කලක සිටන්නේ. ඇයට ඒ සඳහා නිවසින් මෙන්ම විශේෂයෙන් ආදරණීය මව්පියන්ගෙන්ද ලැබුණු සහයෝගයත් දුන් නිදහසත් අතිමහත්ය. මම හංස සංදේශය, ගිරා සංදේශය, මෞර්ය සංදේශය, සැලලිහි සංදේශය වගේ සංදේශ කාව්‍ය හොඳින් පරිශීලනය කර තිබෙනවා. මේවායේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතින් රචනා වුණේ අනාගත පරපුර වෙනුවෙන්. ගුත්තිල කාව්‍යයේ කවි රසට ගහන විට කොයිතරම් ආස්වාදයක් ඇති වෙනවද? මං ඒවා කියනවා. ඒ වගේම මතකයේ රඳවා ගන්නවා. ශුක්‍රා අවසන්නේ සිංහල අපට පවා ලැජ්ජා හිතන පරිදිය. පහත් අවුරුද්ද ශුක්‍රා පහේ ශිෂ්‍යත්වය සමත් නැත. ඇය ලබා ඇත්තේ ලකුණු 96 එහෙත් ඇගේ සාමාන්‍ය දැනුම ඒ අසමත් වීමට බලපෑවේ නැත. අම්මලා ඇගේ විභාග අසමත් වීම ගැන කියා වාග් ප්‍රහාර එල්ල කරන්නට ගියේ නැත. මගේ තාත්තා ඉස්සර කොළඹ ගිහින් නැද්දී නිතර මගේ පොත් අරන් එනවා. ඒ පොත් අපි හොඳින් කියවනවා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට අපි ඒවා ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් තාත්තා ලෙඩුණාට පස්සේ අපේ ගෙදරට ළමයි එනවා වැඩි. මොකද මම පුංචිට අමතර පන්තියක් පටන් ගත්තා. පන්තියට එන ළමයි පවා අපෙන් පොත් ඉල්ලගෙන ගිහින් කියවනවා. අහල පහල ළමයෙකුට පින්තූරයක් ඕනෑ වුණහම දුවගෙන එන්නේ අපේ ගෙදරට. ශුක්‍රාගේ නිවසේ සාමාන්‍ය විදිහ එසේය. ඒ නිවස දැනුම බෙදා දෙන මුදලින් දුප්පත් නමුත් දැනුමෙන් පොහොසත් නිවසකි. ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන පතන මුස්ලිම් නිවසකි.
මං ඉස්කෝලේදී ක්‍රෙඩිට් කණ්ඩායමටත් ඉන්නවා. එක සැරයක් රන්ටබේ ගිහින් දින අටක පුහුණුවකට සහභාගී වුණා. අපේ පාසලේ සිංහල ළමයි මුස්ලිම් ළමයි එකට ඉගෙන ගන්නවා, එකට කනවා බොනවා, ඇසුරු කරනවා. ඒක මට මගේ ජීවිතය ගොඩනගා ගන්න ලොකු අත්දැකීමක් වුණා. ඉස්කෝලේ පන්ති කාමරයේදී බුදුදහම ඉගෙන ගන්න වෙලාවට මං ඒ පාඩමට කන් දුන්නා. ඒක කන් දීලා විතරක් අතහැරියේ නැහැ, කනට ගත්තා, හිතේ තැම්පත් කරගත්තා, අවශ්‍ය දේවල් මතකේ තබා ගත්තා. හැබැයි නිතරම පාඩම් කළා ඒවා රඳව ගන්න නම් මට බැහැ. ඒක මගේ විදිහ. ශුක්‍ර අපූර්වට සිනාසෙමින් සිටියාය. සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සංස්කෘතිය තුළ ශුක්‍රාවෙනි දාර්ශනික දරුවන් අඩුය. ඔවුන් ජීවත් වන්නේ බැඳීම් රැසක් මැදය. නිදහසේ ජීවත් වී නිදහස් සිතුවිලි වලට අනුව එදිනෙදා පැවැත්ම ගෙන යාමට සාමාන්‍යයෙන් ඉඩක් නැත. කුමන හෝ ආගමක කුමන හෝ ජාතික අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මට වන ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට යන්න, මගේ හැකියාව මේ සමාජයට බෙදා දෙන්න. බොහෝ දෙනා හිතන්නේ කාන්තාව පිරිමියාට පසුපසින් ඉන්න ඕන කියලයි. එහෙම නැහැ, හැමෝම සමානයි. මට ඕන කවදා හරි පිරිමියාවත් එකතු කරගෙන කාන්තාවගේ අයිතිවාසිකම හා හැකියාවන් ඉදිරියට අරගෙන යන්නයි. දැනට උසස් පෙළ ඉගෙන ගන්නේ වාණිජ්‍ය අංශයෙන්. මට ඕනෑ කවදා හරි රටේ නමගිය ප්‍රසිද්ධ සමාගමක දක්ෂ පරිපාලන නිලධාරියක් වෙන්න. ඒ ඉලක්කයට මං යනවා. ඒ වගේම තමයි මං කැමති ස්වේච්ඡාවෙන් සමාජ සේවයේ යෙදෙන්න. ඒක දේශපාලනය නෙවෙයි, මං දේශපාලනයට කැමති නැහැ. දේශපාලනය ගෑවුනොත් මං එතන ඉන්නෙත් නැහැ. ශෝක්‍රා ඉවසීමෙන් හා සිනාමුසුව එසේ උත්තර බැන්දේ අපැසු ප්‍රශ්නවලට පිළිතුරු සපෙමිනි. සිරස ලක්ෂපති තරංගයට ශුක්‍රා ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ රූපවාහිනි තිරයේ අදාළ පිළිතුරු හතර සඳහන් වීමටත් පෙරය. ඇතැම් අවස්ථාවලදී ඇය පිළිතුරු දුන්නේ පිළිතුරට සම්බන්ධ කාරණා රැසක් මතු කරමින් පෙන්වමිනි. මම මුලදී තරඟයට ආවේ ලැප්ටොප් එකක් කොමනා නිසාමයි. මොකද ඒ වෙද්දී ඔන්ලයින් ගිහින් ඉගෙන ගන්න මට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී තමයි මං අම්මගෙන් ඇහුවේ, අම්ම පුතේ ඔයා යන්න කිව්වා. මේ ආකාරයට සිරස ලක්ෂපති තරඟයට ආ ශුක්‍රාට ආපසු හැරී යන්නට සිදුනේ එදා ඉක්මනින් පිළිතුරු සඳහන් කර පළමු තැන ලබා ගන්නට නොහැකි වූ නිසාය. එදා ෆාස්ට ෆිංගර්ස් අවස්ථාවේදී මට මුලින්ම පිළිතුරු සඳහන් කරගන්න බැරුණා. ඒ නිසා එදා මං හැරිලා ගියා. නමුත් මං දෙවැනි වතාවේ ආපහු දුරකථන ඇමතුමක් කරගෙන නැවත තරගයට අයදුම් කළා. ඒ අනුව මම නැවත ආවා. එදා තරගයේදී ශුක්‍රාට මුලින් පිළිතුරු සඳහන් කොට හොටස ඉක් දක්වා එමට නොහැකි විය. ඒත් පළමු තරුකරුවා ඉවත්වීමෙන් පසු ශුක්‍රාට අවස්ථාව ලැබිණි. ඇගේ දෛවය වෙනස් වූයේ ඒ බාධක ඉවත්වීමෙන් පසුවය. මට දැන් හිතුණා මං ආවේ හීන ලෝකයකටද කියලා. ඇත්තටම මේක හීන ලෝකයක් නෙවෙයි කියලා දැන් හිතනවා. මම වාසනාවන්තයි, මගේ පවුල වාසනාවන්තයි. ලැප්ටොප් එකක් දිනා ගන්න ආපු මම දැන් ලක්ෂපතිනියක් වුණා ඒ සල්ලි වලින්. හැබැයි සල්ලි වලට වඩා මට විශාල ජනප්‍රසාදයක් ආදරයක් ලැබුණා. ඒව සල්ලි වලට ගන්න බෑ, මං ඒ ආදරයට ආදරෙයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.